උණහපුළු අම්මාටත් ඔගේ පැටියා මැණිකක්ලු මේ සුප්‍රසිද්ධ ප්‍රස්තාව ඔබ මින් පෙර අසන්න නොතිබෙන්නට නම් ඉඩක් නැහැ කාලයගේ ඇවෑමෙන් ජනවහරට පමණක් සීමා වන්නට යන උණහපුළුවන් පිළිබඳව ඔබ මදක් ඕවා අසන්නට ඇත වරක් දුටු විට අමතක නොවන හැඩහුරුකම් වලින් යුක්ත නිශාචර සත්ව කොට්ටාසයක් වන මොවුන් ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ ආසියාතික රටවල් වල දැකිය හැකි අතර ශ්‍රී ලංකාවට ආවේනික උපවිශේෂයක්ද මොවුන් සපයි මේ වන විට ලෝකෙන් ශීඝ්‍ර ලෙස වඳ වී යන තර්ජනයට ලක් වෙලා ඉන්න මොවුන් දැන් උණහපුළු අම්මාට පමණක් නොව අපටද මැණිකක් වන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි අද උණහපුළුවන් පිළිබඳව ඔබ නොදන්නා කරුණු කිහිපයක් අරගෙන යා. ඉතින් මේ සුවිශේෂී වීඩියෝව අවසාන වන තෙක් නරඹලා හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. උණහපුළුවා කියන්නේ ශීරපායි සත්වයෙක්. මොවුන් දහවල් කාලයේ ගස්වල අතු අතර සැඟවිලා ඉඳලා රාත්‍රී කාලයේ එළියට එන නිශාචර සත්ව කොට්ටාසය. සුවිශේෂී විශාල ඇස්, වටකුරු කන් දෙකක්, වලිගයක් නොමැති කෙටි ශරීරයක් සහ සිහින් අත්පා ඇති මොවුන් ගස් අතර ජීවත් වන නිසාවෙන්ම අස්ති පද්ධතියේ සුවිශේෂී හැඩගසීම් කිහිපයක් දක්නට තියෙනවා. මොවුන්ගේ ප්‍රගණ්ඩ අස්ති ප්‍රමාණයෙන් විශාල වීම ඒ අතරින් එකක්. ප්‍රධාන වශයෙන් උණහපුළුවන් වර්ග දෙකයි. එනම් රතු උණහපුළුවන් සහ අලු උණහපුළුවන්. රතු උණහපුළුවන් ලංකාවට ආවේනික සත්ව කොට්ටාසයක්. රතු උණහපුළුවන්ගේ ශරීරයේ රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්න අතරම උදරීය ප්‍රදේශයේ අලු පැහැයක් ගන්නවා. රතු උණහපුළුවන් උපවිශේෂ දෙකක් ඉන්නවා. ඒ තමයි වියලි කලාපයේ කැලෑපදව දකින්නට ලැබෙන පෘෂ්ඨීය පැත්ත රතට හුරු දුඹුරු පාටින් හා උදරීය පැත්ත ලා කහ පාටින් යුක්ත උණහපුළුවන්. අනිත් උපවිශේෂය තමයි හොටන් තැන්නේ දකින්නට ලැබෙන පෘෂ්ඨීය පැත්ත දුඹුරු උදරීය පැත්ත ලා දුඹුරු පැහැයෙන් යුක්ත උණහපුළුවන්. හොටන් තැන්නේ සිටින මෙම උපවිශේෂය ලොබ වඳ වී යාමේ උග්‍රතම තර්ජනයට ලක්ව සිටින සතුන් 25 දෙනාගෙන් එක් අයෙක් ලෙසත් හඳුන්වලා තියෙනවා. අලු උණහපුළුව අලු පැහැයෙන් යුක්ත වන අතර උදරීය පැත්ත ක්‍රමයෙන් ලා පැහැයක් ගන්නවා. අලු උණහපුළුවන්ගේද උපවිශේෂයන් දෙකක් දක්නට ලැබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ උතුරු දිග ප්‍රදේශයේ දක්නට ලැබෙන උතුරු අලු උණහපුළුවන් සහ කඳුකරයට සීමා වූ කඳුකර උණහපුළුවන්. උණහපුළුවන් වඳ වී යාමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ගස් කපා දැමීම නිසා ඔවුනට වාසස්ථාන අහිමි වීමත් මොවුන්ගේ ශරීර ලක්ෂණ අනුව රාත්‍රී කාලයේ මොවුන්ව දුටු විට බියවීමෙන් පහර දීමත් නිසා වෙන. ඒ වගේම උණහපුළු ලොම් හෝ ඇට කැබැල්ලක් පැලඳීමෙන් ඇස් වහ කට වහ වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලත් පැරණන් විශ්වාස කරනවා. උණහපුළු කඳුළු ඉනා බෙහෙත් වලට ගන්නා බවත් ඔවුන්ගේ විශ්වාසය. මොවුන්ගේ අස්ති වලින් ලාදුරු වගේ රෝගවලට ප්‍රතිකාර කරන්න පුළුවන් කියලත් මත ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි උණහපුළුවාගේ ශරීර කොටස් විකුණන බවත් පවසෙනවා. ඉතින් මෙන්න මේ කියන හේතුකාරක නිසාවෙන් උණහපුළුවන් වඳ වී යාමට ලක් වෙලා තියෙනවා. මේ වගේ අහිංසක සුවිශේෂී සත්වයන් වඳ වී යාම වළක්වා ගත යුත්තේ ඔබ අප විසින්මයි. උණහපුළුවා කියන්නේ මිනිසුන්ට කිසිම කරදරයක් නැති අහිංසක සත්ව කොට්ටාසයක්. විවිධ මිත්‍යා විශ්වාසයන් වෙනුවෙන් හා තමන්ගේ වාසිය වෙනුවෙන් මෙවැනි සතුන් විනාශ වී යාම වළක්වා ගත යුතුමයි. එය ඔබගේත් අපගේත් වගකීමක් ලෙස සලකා ඉදිරියට වැඩ කටයුතු කළහොත් මේ වගේ අහිංසක සුවිශේෂී සත්වයන් අනාගතයේ දවසකත් අපට බලන්නට ඉතුරු වේවි. ඔබට යමක් ඔබට ගෙනේම තමයි විපරමේ අපේ බලාපොරොත්තුව. තවත් මෙවන් වැදගත් වීඩියෝවකින් නැවත හමුවනතුරු ඔබට නිදුක් නිරෝගී සුවදායි දවසක්.